අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ගෙදර යන ගමන් බැසිල් ගහන විසිල් අපි දක්ෂ දේශපාලනයටයි රාජ්‍යපාලනයට නෙවෙයි අපිට බෝලේ දුන් ජනතාවත් වගකිව යුතුයි බැසිල් කියයි බැසිල් ගියාම හොරකම චුට්ටක් අඩු වෙයි හැබැයි තවත් හොරෙක් එයි අනුර කියයි යන ගමන් අයියලා දෙන්නත් එක්කන් යන්න ඒ ඔලු ගෙඩි දෙක ගියාම සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුහරෙන් ඉල්ලා අසුණා තමන් දක්ෂ දේශපාලනයට මිස රාජ්‍යපාලනයට නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ ආය රාජපක්ෂ කෙනෙකු එන්න පුළුවන් කියලාත් ඔහු ප්‍රකාශ කළා තමන්ට බෝලේ දුන් ජනතාව මීට වගකිව යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ මම මුලින් ඉඳලාම විශ්වාස කරපු එකක් තමයි රාජ්‍යපාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒ අනුව අද ඉඳලා කිසිම රාජ්‍ය පාලනයේ කිසිම කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නැහැ. සමෙන් වෙන මහත්මයා මේ පක්ෂ සමාජිකත්වය ලබා ගන්නවට වාර්තා ඔක්තුමාගේ පුරප්පාඩු වෙන ධූරයට මතපත් ඒක මන් දන්නේ ඒක පත් කිරීම සම්පූර්ණයෙන්ම පක්ෂයටයි තියෙනවා. වැඩි දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. පුද්ගලයෝ චේන්ජ් එකක් නෙවෙයි. මම කරන්න තියෙන දේවල් කරයි කියලා මම හිතනවා. ජනතාව බලාපොරොත්තු වෙච්ච සියලුම දේවල් කරගන්න බැරි වුණා. නෑ මම ආවේ නෑ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන එක. ඒක ඔබතුමා හිතන විදිය. නෑ ඉතින් මං මුදල් අමතිවරයා නෙවෙයිනේ තව දුරට. එහෙම හිතනවද? එහෙම හිතනවද? අනිවාර්යයෙන්. මම ආවට පස්සේ මම උත්සාහ කරා අපේ ජනතාවත් රටත් දෙපයින් නැගිටින්න ඕන කියලා. ඒ සඳහා සෑම උත්සාහයක්ම කළා. මගේ ශක්ති ප්‍රමාණයෙන් මම වැඩ කරා. අද මේ රටට යම් දෙයක් ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මම මුදල් ඇමතිවරයා හැටියට ලබා දීපු දෙයක් පමණයි. මේ සංචිත කියලා එකක් තිබුණෙත් නැහැ. මං එනකොට ඉතින් එහෙම සංචිත තිබුණා නම් මටත් කරන්න තිබුණා. අද තෙල් ටික ගේන්නෙත්, පිටි ටික ගේන්නෙත්, පොර ටික ගේන්නෙත් මම ගිහිල්ලා සාකච්ඡා කරලා ගත්ත ණය ආධාර උඩ. වකිම බාර ගන්න නැත්නම් මේ වත්මන් කෝගෙන ආර්ථික අර්බුදය. නෑ ඉතින් ඒක අර්බුදය මම එනකොට තිබුණා. දැන් මේ මං එනකොට තෙල් හිඟයක් තිබුණ නැද්ද? තෙල් පොරේ මේ නැති වෙන්නේ ඇත්තම ඔබතුමා ආවට පස්සේ ඊට කලින් ඉඳන් එහෙම තිබුණා. ආ මම ආපු හැටියම තමයි මං පළවෙනි ලියුම ඇරියා IMF එකට. එතකොට ඒ අනුව තමයි IMF එකේ නියෝජිත දෙන්නේ කැයිල්ල මාවත් ජනාධිපතිතුමාත් හම්බුනේ. ජනාධිපතිතුමා කිව්වේ IMF එක මීට ඉස්සෙල්ලා අපිට උදව් කරන්න තිබුණා. දැනුත් අපිත් කියනවා ඒක. ඔව් මගේ මේ මුළු පවුලත් මගේ මුළු පුරවත් ඔක්කොම ඉන්නේ එහෙ. ඇමරිකාවද ලංකාවද හොඳ යනවා. ඒක ඉතින් දවන් දන්නේ. Sri Lanka was in danger of being shut out of international financial markets. We were not going to be able to repay our debt. So there was an appeal to the government to go to the IMF in April of 2020. My question is, was for the people who, there was two groups in the government and the central bank. ඒ කණ්ඩායම් දෙක මට වැරදුනොත් එහෙම ආයිත් අර කපුට වගේ එකක් ඊයේ කියලා සිංහලෙම කතා කරන්න. ඒ කණ්ඩායම් දෙකෙන් දෙක හිටියා. IMF එකේ යන්න කියන කට්ටියකින් ඇහුවේ IMF එකට ගියොත් අපිට ලැබෙන දේ මොනවද? අනික් කණ්ඩායමනුත් ඇහුවා IMF එකට නොගියොත් මොකද්ද අපි කරන්න කියලා. හැබැයි මේ දෙගොල්ලොටම පැහැදිලි පිළිතුරක් දෙන්න බැරි වුණා. මම තාමත් විශ්වාස කරන්නේ අපි ගොඩෙන්න ඕන ණයවලින් නෙවෙයි අපේම ස්වයක්සායෙන්. ඔබතුමාගේ මේ සමුගැනීම සදාකාලික සමුගැනීමක්. ඔව් ඉතින් මට ඉතින් ජනතාව ආපහු කැඳෙව්වොත් ඒකටත් සූදානම්. චෝදනා තියෙනවා නම් නඩු දානවා නම් ඒවටත් ඉතින් මූණ දෙන්න මම ටික දවසක් ඉන්න කොහොමද? මම ස්තුතිවන්ත වෙනවා හිටපු ඇමතිතුමා කියලා කියපු එක. දැන් හිටපු මන්ත්‍රී කියලා කියලා.
නෑ 21ට පෞද්ගලිකව බැලුවොත් මම 21ට විරුද්ධයි. මට අපේ පක්ෂයටත් වැඩි හැකියාව තියෙන්නේ දේශපාලනයේට විසක් රාජ්‍ය පාලනයෙන් නෙවෙයි කියලා දැන් අපිට පේනවා. ඉතින් ඒක අන්ත රාජ්‍ය පාලනයෙන් අපි අයින් වෙන එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ලංකාවේ ජනතාව තෝරපු තුන් පාරක් තේරුවේ රාජපක්ෂලා. ඒක අමතක කරන්න එපා. මහින්ද රාජපක්ෂ දෙපාරක් තේරුවා, ගෝඨාභය රාජපක්ෂ එක පාරක් තේරුවා. ඉතින් ඒක අන්ත ඊළඟ පාරත් සමහර විට අපි බලමු. ඉතින් ඒ ඡන්දයක් තියන්නකෝ. අපි තාමත් සූදානම් පොහට්ටුව හැටියට. නෑ ජනතාවට බෝලේ පාස් කරේ නෑ. බොරු කියන්න එපා. ඔයා හැම තිස්සෙම නිකන් බෝලේ පාස් කරයි කියලා කියන්නේ මොකද? බෝලයක් ඔයද? මට බෝලයක් ඇත්තෙත් නෑ. ඔව් ඉතින් අපි කට්ටියට බලේ දුන්නට ඒකවත් කියන්න ඕන නෑ. බැසිල් ගියාම හොරකම් චුට්ටක් අඩු වෙයි. හැබැයි තවත් හොරෙක් එයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී. බැසිල් රාජපක්ෂත් රාජපක්ෂ පවුලත් මේ ආණ්ඩුවත් අපේ රට මේ අත්පත් වී තිබෙන ඉරණම ඛේදවාචකයට මූලික වශයෙන් වගකිය යුතු අය. සමාජ දූරය අත්තරලා මන්ත්‍රි දූරය අත්තරලා ඒ වගකීමෙන් මිදින්න බෑ. ඒ නිසා අපි හිතනවා හරි ජනතාවාදී පාලනයක් ගොඩනගෙනවා නම් මේ රටේ ජනතාවත් අපේ ආර්ථිකයත් මුළුමනින්ම විනාශයට පත් කරන ලද වගකීම විරහිතව කටයුතු කරන ලද ඒ වගේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් එක් රැස් කරගන්න ලද මේ විනාශකාරී දේශපාලකයන්ට එරෙහිව නීතියත් ක්‍රියාත්මක වී යුතුයි. හැබැයි ගෝඨාභය හෝ රනිල් වික්‍රමසිංහ හෝ එවැනි නීතියක් ඉටු නොකරන බව අපිට ඉතා පැහැදිලි. මොකද ඔවුනු මෙම අපරාධයේ කොටස්කරුවන්, මෙම වංචාවන්ගේ කොටස්කරුවන්. ඒ නිසා බැසිල් රාජපක්ෂ හෝ කවර හෝ කෙනෙක් අමාත්‍ය ධූරෙන් ඉවත් වෙලා මන්ත්‍රී ධූරෙන් ඉවත් වෙලා තමන් මේ රටට කරන ද අපරාධයෙන් කිසිසේත්ම බැහැර වෙන්න බෑ. ඔහු සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මා හිතන්නේ ලංකාවේ ඉඳී කියලා ඔහුගේ මව්බිමට ගිහිල්ලා ඉඳී. මේ රටේ කොච්චර දියසෙන් කුමාරවරු පහළ වෙයි කියලා මේ රටේ ජනතාව විශ්වාස කරාද? ඉතින් මේක මේ පුද්ගල සාධක මත විසඳන්න පුළුවන් කරුණක් නෙවෙයි. අපේ රටේ මේ ආර්ථික ප්‍රතිපත්තිය තීරණාත්මක ලෙස වෙනස් කරන්නේ නැත්නම් අපේ රටේ මේ දේශ වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ ගහනවු මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ නැත්නම් මේකට කිසිසේත්ම උත්තරයක්පත් වෙන්නේ නැහැ. ධම්මික නෙවෙයි කවුරු ආවත්. මේ අතර බැසිල් රාජපක්ෂගේ පුරප්පාඩුවට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත මන්ත්‍රීවරයෙකුගේ සුදුසුකම සහ නුසුදුසුකම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති නීතිච්ච නිවල් පුංචි හේවා අදහස් පළ කළා. මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවා 91 කියන වගන්තියේ ඊ කියන වගන්තිය යටතේ රජයේ සමග සම්බන්ධතාවයක්, රජයේ සමග ව්‍යාපාරයක්, ඒකේ ව්‍යාපාරයක් කරන එක මෙහෙයුම් මණ්ඩලවල ඉන්නවනම් ඒක නුසුදුසුකමක් කියලා. ඒක අධිකරණයකින් තමයි තීන්දුව කරන්නේ. ඒතකොට කාට හරි පුළුවන් එහෙමනම් හෙට අධිකරණයට ගිහිල්ලා එහෙම කෙනෙක්පත් කරොත් ගිහිල්ලා නීතියෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ අභියෝග කිරීමේ නීතිමය ඉරකට තියෙනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ටෙලිවැකියට කතා කරන්න නම් ඕනේ තරම් මාතෘකා තියෙනවා. බැසිල් රාජපක්ෂගේ නික්ම යාම, එනවා කියන අය කවුද කියන එක, විදුලි බල මණ්ඩලයයි අදානි අගමැති රනිල් හා කංචන මාතෘකා රැසක්, පාටලි ස්වාධීන වීම. කොහොම වුණත් බැසිල් රාජපක්ෂගේ නික්ම යාම ගැන සටහනක් තියලම ආරම්භ කරමු. රාජපක්ෂලා යන්නෙම ආයේ එන්නමයි. ඒ වගේමයි යන දවසේ, ඒ කියන්නේ අද, බැසිල් කියනවා ඔලුගෙඩි මාරු කරලා වැඩක් නැහැලු, සිස්ටම් චේන්ජ් එකක්ලු අවශ්‍ය. ඒක නම් මරු බැසිල්. සිස්ටම් චේන්ජ් එකකට යන්න ඔයාගේ අයියලා දෙන්නගේ ඔලුගෙඩි දෙක ඔය යන ගමන් අරගෙන යන්න. දෙන්නවම පුළුවන් නම් ඇමරිකාවට බැරි නම් චීනයට හරි එක්ක යන්න. දෙන්නටම 70 පැනලා නිසා දෙයනේ කියලා අඩුම ගානේ දරු මුණුබුරන් එක්ක සතුටින් විනෝදෙන් ඉන්න කියලා දෙන්න. රනිල් එක්ක චක්ගුඩු පනිනාට වඩා ඒක ඊටාම හොඳයි, යන තැනකටත් හොඳයි.
ඇත්තම කිව්වොත් මේ මජර දේශපාලන නික්මයාම් සහ ගේම් වලට වඩා වැදගත් මේ රට මේ අගාධයට ඇදලා දාපු මහා විනාශය ගැන කතා කිරීම. අනාගතයේදී මේ මහා අපරාධ දූෂණ වංචා වළක්වා ගැනීම. ජපානයේ ඉන්න අපේ හිතවත් ව්‍යාපාරික කපිල බණ්ඩාර තැබූ සටහනකින් අද ප්‍රවිෂ්ටය ගන්නම්. ජපානය ලෝකේ ප්‍රධානතම වාහන නිෂ්පාදනය කරන රටවල් අතුරින් ප්‍රමුඛතම රටක්. ජනගහනය 12 කෝටියකට වැඩි. මැති ඇමති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 710ක් විතරයි. මේ කිසිම කෙනෙකුට මහජන මුදලින් වාහන බලපත්‍ර දෙන්නේ නැහැ. ඒතරම් වාහන හදන රටේ නීතිය ඒක තමයි. මුළු පාර්ලිමේන්තුවටම තියෙන වාහන 40යිලු. මේ වාහන 40 භාවිත කිරීමට හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සමාන අවස්ථාවක් ලැබෙනවලු. තමන්ට අසවල් දිනට අසවල් රාජකාරියට යාමට අවශ්‍ය බව මුලින්ම දැනුම් දෙන්න ඕනෙලු. ඊට පස්සේ තමයි වාහනේ වෙන් කරන්නේ. එකම දවසට වාහන 40ටම ඉල්ලුම්පත් ලැබුණොත් කුසපත් ඇදලලු වාහනය දෙන්නෙත්. ඒ අනුව සියලු මැති ඇමති මන්ත්‍රීලා සිය පෞද්ගලික වාහනෙන් හෝ ටැක්සි වලින් එහෙමත් නැත්නම් දුම්රියෙන් තමයි සේවයට එන්නේ. අර වාහන 40නුත් එකක් හම්බුනහම යන්න පුළුවන් රාජකාරි ගමන් විතරයි. දුවව ගේන්න, පුතාව ගේන්න, නෝන එක්ක ෂොපින් යන්න, අඳුරන අක්කල නංගිල එක්ක ගමන් බිමන් යන්න එහෙම හම්බ වෙන්නේ නැහැලු. ඒ තමයි ජපානය. සාමාන්‍යයෙන් මේ අයගේ වැටුප සහ දීමනා පෞද්ගලික සමාගමක සේවකයෙකුගේ වැටුප හා දීමනාවලට සමානයිලු. වාර්ෂික ආදායම යෙන් මිලියන 21.6ක් එමත් නැත්නම් යෙන් මිලියන 22ක් විතර වෙනවා. ඕක තමයි ගාන. දැන් මෙහෙම ලිව්වේ පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති කළ දැනුම් දීමක් එක්කයි. 20/21 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ මැයි මාසේ 18 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. දැන් නම් හුඟක් අයට මතකත් නැහැ. ඉදිරිපත් කළේ මහින්ද රාජපක්ෂ. ඒ කියන්නේ එවකට අගමැති. මේ එල්ලෙන්න වැලේ වැල් නැතුව හිටපු පසුගිය වසර හොඳේ මොන්දට මතක තියාගන්න. මොකද්ද පත්‍රිකාව? නවක මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ 50යි. නවක මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ 50ක්. බවුසර් 50කුයි ගිලන් රථ 50කුත් ගේන්න තමයි මේ කැබිනට් පත්‍රිකාව දැම්මේ. මේ ගිලන් රතයි බවුසරුයි අර මේ නවක මන්ත්‍රීවරුන්ට එහෙම නෙමෙයි. කොහොමද වැඩේ නේද? ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයෙකු මීට එරෙහිව අධිකරණයට ගියා. මේක නීති විරෝධී, මෙහෙම මුදල් නාස්ති කරන්න එපා කියලා. ඒ අනුව නීතිපතිවරයා පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා තියෙනවා රජය ඒ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගත්තා, ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ කැබ් රථ 50යි බවුසර් 50යි ගිලන් රථ 50යි ගේන්නේ නෑ කියලා. ඒ අනුව JVP ඒ පෙත්සම ඉවත් කරගත්තා. දැන් තව ටික දවසකින් මහින්ද රාජපක්ෂ පපුවට ගහගනිමින් මෙහෙම කියන්නත් පුළුවන්, අපේ හාමුදුරුවනේ මම ගිලන් රථ 50ක් ගේන්න ගියා අහිංසක රෝගින්ගේ ජීවිත බේරගන්න. කෝ මුන් ඒකට ඉඩ දුන්නේ නැහනේ. බවුසර් ගේන්න හැදුවා මේ තෙල් අදින්නයි කුණු අදින්නයි. කෝ ඒකටත් ඉඩ දුන්නේ නැහනේ. ඔය අද ඉන්ධන අර්බුදේ ඇවිල්ලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ එහෙම බවුසර් නැති නිසායි. මේ අතර පොඩි සන්තෝෂමකට අර ඩබල් කැප් 50කුත් ගේන්න හැදුවා. මේ නවක මන්ත්‍රීවරු ජීවත් වෙන්න එපා අපේ හාමුදුරුවනේ, හරි අමාරුවෙන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. කෝ ඒකවත් ගේන්න ඉඩ දුන්නේ නැහනේ. රටේ ආර්ථිකයේ කඩා වැටීම ඇරඹුනේ මෙන්න මෙතනින් අපේ හාමුදුරුවනේ කියලා කිව්වත් පුදුම වෙන්න එපා. ඒකත් පිළිගන්න තරම් තාමත් රාජපක්ෂ වහල්ලු ටික දෙනෙකු හරි මේ රටේ ජීවත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහත්මයා හරි අපූරු ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියනවා 2008 සිට හිටපු සියලු මුදල් ඇමතිවරුන්, මුදල් ලේකම්වරුන්, මහ බැංකු අධිපතිවරුන් ස්වෛරී බැඳුම් කර ක්‍රියාදාමයේ ඉදිරියටම ගෙන ගිහිල්ලා ඒ හරහා මූල්‍ය වෙළඳ පොලෙන් අධික පොලියට ණය ලබාගෙන තියෙනවා කියලා. ඒ ණය කන්දරාව තමයි දැන් මේ පාරා වලල්ලක් වෙලා අපි දිහාටම අද එලෝ එලෝ කැරකි කැරකි එන්නේ කියලා. දැන් ඇත්තටම මෙවැනි මජර හොර දූෂිත වැඩ මොනතරම්ද? එවැනි අදූරදර්ශී තීන්දුව තමයි අපව මේ අගාධයටම දැන් අද ඇදලා දාලා තියෙන්නේ.
එහෙම ගත්ත ණයවලින් අර අධික පොලියට ගත්ත ණයවලින් ඇත්තටම මොනවද පහුගිය කාලේ කරලා තියෙන්නේ? මහා ණයකන්දක් එකතු කරගෙන හදපු නෙළුම් කුළුණ, මහා ණයකන්දකින් හදපු නෙළුම් පොකුණ, මහා ණයකන්දකින් හදපු හම්බන්තොට වරාය, මහා ණයකන්දකින් හදපු රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපළ. ඇත්තටම මේ හැම එකකටම රාජපක්ෂ කියලා නම් දාගත්තට හත්මුතු පරම්පරාවටම ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. මේවට ගත්ත ණය ඒ අයගේ දෙමව්පියන්ගේ, රාජපක්ෂ දෙමව්පියන්ගේ බූදලයේ සල්ලි නෙමෙයි මේ ජාත්‍යන්තරයෙන් වැඩි පොලියට ගත්ත ණය. මේවා හැදුවෙම ඇත්ත වශයෙන්ම කියනවා නම් රටට අවශ්‍ය නිසාම නෙවෙයි. දැන් මේ එකකින්වත් මේ වෙලාවේ අපේ රටට විශාල ධනයක් මුදලක් ලැබෙන්නේ නැහැ. මේවට පොලි ගෙව ගෙව හැඬු කඳුලෙන් අපිට පොලිම්බල ඉන්න වෙලා තියෙනවා. මේව හැදුවෙම රට ගැනට වඩා කොමිස් ගැන හිතලා. ඒ වගේම තමයි හයිවේ. ඇත්තටම හයිවේ හදපු වෙලාවේ අධිවේගී දුම්රිය මාර්ග හතරේ ට්‍රැක් එකක්, හතරේ සිස්ටම් එකක් හැදුවා නම් මීට වඩා රටට ප්‍රයෝජනයි කියලා විද්වතුන් අනන්ත අප්‍රමාණ පවසනවා. අප නිතරම කියන අලුත් සිස්ටම් එක දැන් හදන්න ඕනේ. පාරදෘශ්‍ය භාවයේ සහිත රාජ්‍ය සේවයක්, විගණනයට අමතරව හැම සත පහක්ම ප්‍රසිද්ධ කරන ක්‍රමයක්, විවෘත පුරවැසි කණ්ඩායම් බිහිවිය යුතුමයි. එක් එක් ප්‍රධාන ක්ෂේත්‍රවල ආදායම් සහ වියදම් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන ක්‍රමයක් හදන්නම ඕනේ. හොරුන්ව අල්ලන්න කොමිසම් කමිටු දාලා කාලය කන ක්‍රමය නැති කරලා ඍජුවම අධිකරණයේදී අත්හිටවන්නේ එහෙම නැතිව 7-8 අවුරුදු 20 අවුරුදු හිරදඬුවම් දෙන ක්‍රමයක් හදන්න ඕනේ. වැටුපට අමතරව ඇති අයතා ඉපයීම් වහා රාජසන්තක කරන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න ඕනේ. සිස්ටම් චේන්ජ් එක පටන් ගන්නම ඕනේ. විවෘත පුරවැසි බලයක් නිර්මාණය වෙනතුරු මේ රට ගොඩ ගන්න බෑ කියන එකමයි කියන්න තියෙන්නේ. අද සිට කොවිඩ් නීති ලිහිල් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ගෘහස්තව සහ විවෘත ස්ථානවල අද සිට මුවාවරණ පැළඳීම අනිවාර්ය වන්නේ නැහැ. මේ අතර PCR පරීක්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ පැවැත්වීමද සිදු නොකරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ. රට තුළ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් මුව ආවරණ පැළඳීම ක්‍රියාත්මක වී දැනට අවුරුදු දෙකකට වැටි. මේ මුව ආවරණ පැළඳීම නිසාමයි අපේ රට කොවිඩ් මාරයාගෙන් මේ තරම් හෝ ආරක්ෂා වුණේ. 106කට වැඩි පිරිසක් රට තුළ කොවිඩ් වෛරසයේ ආසාදිතින් ලෙස තහවුරු වුණා. මේ වන විට රෝගීන් හා ආසාදිත මරණ සංඛ්‍යාව 15 ගොස් ඇති පසුබිමක මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. ගෘහස්තව හෝ එලිමහනේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොකිරීම මෙන්ම PCR පරීක්ෂණ සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීම නවතා දමන බවද එහි දැක්වෙනවා. කෙසේ වෙතත් සුසනාබාධ වලින් පෙළෙන පුද්ගලයින් මුහුණු ආවරණයක් පැළඳවීමට උනන්දු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. මේ අතර මුව ආවරණ පැළඳීම හෙට සිට ලිහිල් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්වැල මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මුව ආවරණ සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසට තවමත් නිර්දේශ කර නැහැ. කොවිඩ් වෛරසයක් කොයි මොහොතේ හෝ නැවතත් වෛරසය පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි. ඒ නිසාම මුව ආවරණේ ඉවත් කිරීමට පෙර ඔබ ඔබ ගැන සිතන්න, ඔබේ දෙමාපියන් දරුවන් ගැන සිතන්න. විදුලි බල සංශෝධන පනත ඊයේ දින වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පැවැත්ුණා. එහිදී පනතට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 36ක් පමණයි. ඒ අනුව විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත තුන්වනවර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 84කින් සම්මත වුණා. අදානි එකයි මේකත් එකට ගාවගෙන. ඒතර දැන් මාව දාලා තියෙන අදානි එකේ නියෝජිත හැටියට. අදානි සමාගමට මේ පනත ආවත් එකයි නාවත් එකයි කැබිනට් මණ්ඩලයේ ගාමන් ටු ගාමන් ප්‍රොජෙක්ට් එකක් හැටියට ඒක තීරණය කළ ඉවරයි. තර්ජනය කරලා බියවද්දලා අපිව පාලනය කරන්න නම් වෘත්තීය සමිති ත්‍රස්තවාදී කණ්ඩායමට පුළුවන් කමක් නැහැ. මම මේ
තනතුර ඉන්න තාක්කල් මේ රටේ උත්පාදන වියදම අඩු කරන්න විදුලි බලය අඛණ්ඩව ලබා දෙන්න ගන්න පුළුවන් පියවරක් තියෙනවා නම් ඒකට හැප්පෙන්න ඕන තරක් එක හැප්පෙන සූදානම් අපිට පිරිවැය අඩු කරගන්න ඕනේ එතන දෙකක් නෑ ගැටලුව තියෙන්නේ ලොකු ප්‍රොජෙක්ට් තරකකාරීත්වයෙන් තොරව කරන්න බෑ රන්දිනිගල රන්ටැඹේ ඇතුළු බලාගාර කීපයක වාන් දොරටු විවෘත කළ තියෙනවා කඩාකප්පල් කාර්ය පිරිසක් විසින් වතුර නිකුත් කරන්න මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාකාරී කණ්ඩායම් වලින් වෙන්නේ ඉන්ධන වලින් දුවන තත්ත්වයට රටපත් කරනවා ආරක්ෂා අවශ්‍යයි මේ බලාගාර වලට එක එක ජාවාරංකාරින්ට රිංගලයන්ට දොරටු නිර්මාණය කිරීම නතර කරන වගකීම තමයි තියෙන්නේ අපිට ඒ මන්නාරම් දෝණිය අපි ඉන්දියාවේ අදානි සමාගමට දෙනවා නම් ඒක අපි කරන ඓතිහාසික වැරැද්ද මේ හදන්නේ රටේ මේ අර්බුදයක් කේන්ද්‍ර කරගෙන තරගකාරීත්වය ඉවත් කරලා ඩොලර ටිකක් රටට හම්බ කරන්න නෙවෙයි Tamanට හම්බ කරගන්න මේ රටේ ඇති වෙලා තියෙන මේ ආර්ථික අර්බුදයයි දඩමීමා කරගෙන මේ ව්‍යසනය පෙන්නලා ව්‍යසනයෙන් හොරුන්ට හොරකම් කරන්න පාර හදන එක මෙතන තමයි නියම ත්‍රස්තවාදී වැඩේ. තුවාලේ තියෙන තැනට ඒ නියම බෙහෙත දෙන්නේ නැතුව අපි හදාගන්නවා ක්‍රමයක්. මොකද්ද? ටෙන්ඩර් නැත. මාෆියා මට්ටු කරනවා වෙනුවට වෙන මාෆියා හදාගන්න එපා. තමන්ගේ තියෙන වෘත්තීය ප්‍රශ්නයක් බේරගන්න රටේ ජනතාව අඳුරේ තියන්න ලෑස්ති වෙනවා නම් අපි ඉල්ලීමක් කරනවා අරගලයේ ඉන්න සියලු දෙනාගෙන්ම අද මේ වෘත්තීය සමිතිය තමන්ගේ අයිතීන් වෙනුවෙන් ජනතාව අඳුරේ තියන්න ඕන නම් ඒකත් බලන්න කියලා අදානිගේ ව්‍යාපෘතිය නතර කරලා ඉන්දියාවෙන් ණය ඉල්ලන්න නම් මට ආපහු කියන්න එපා කියලා ගමැතුම අයියේ මේ සභාවේ ප්‍රකාශ කරා. මේ උදාන වාක්‍යයම ඇඟේ මයිල් කෙලින් වෙනවා. නමුත් තිත්ත ඇත්තනම් අඩුම ගණනේ පුනර්ජනනීය කියන වචනවත් මේ පනතේ කොතනවත් නැහැ. පුනර්ජනනීය නංගි පෙන්නලා දූෂිකා අක්කව ජනතාවගේ කර මත පටවණ්ඩයි හදන්නේ. රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු වියුත්තේ. දැන් ඔබතුමා මේක තාවර නියෝග අත්හිටවලා දැන් අවුරුද්දකට කලින් ආණ්ඩු පක්ෂයට දුන්නා. මේක නිවැරදි කරලා සභාවේ ගත්ත තීරණයක්. මට චෝදනා කරන්න එපා ඒකට. ඔබතුමා තමයි මේ රටේ ප්‍රශ්න ඔක්කොම ඇති කරලා මෙතන ඔබතුමා නිගච්ඡනාය කර සීමිත කතා කරලා ආයි තීරණ වෙනස් කරා. මම කතා කරුවා කියන්නේ හැබැයි අපුරේද කතා කරන්නේ මේක අවුරුද්ද ඇති ඉතින් කතා කරනවා. මට ආණ්ඩුවට ගිහිල්ලා අමතකම් ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි අපිට මේ රට වෙනුවෙන් වැඩ කරන්න කැක්කමක් තියෙනවා. මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ. ඔය සංවර්ණ සහ තුරණ මේ පාර්ලිමේන්තුව අපිට ලබා දුන්නා නะ අගමැතිතුමා කිව්වා ඔව් අපි මේ වැඩේ කරමු කියලා. ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙහි සභාපතිවරයා විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක වෙනස් කරන්න ඕමනා නම් ඒක සභා විදිහට කරන්න ඕන කාරණා. අනුර ප්‍රියදර්ශන යාපා එතුමා පත් කරනකොට එතුමා ආණ්ඩුවේ හිටියේ. දැන් විරුද්ධ පක්ෂයේ ඉන්නවා කියලා ඒවා අපි දන්නේ නැහැ. අද මෙතන ඉන්නවා හෙට අතන ඉන්නවා අපි දන්නේ නැහැ මේක මොකද්ද කියලා. මම දන්නේ නැහැ මේ සභාපතිකම අරගෙන මේකේ වික්‍රම කරන්න පුළුවන්ද කියලා. මම ස්වාධීන වෙලා දැන් මේ පැත්තේ වාඩි වෙලා ඉන්නේ. මගේ අයිතිවාසිකම් වලට හානියක් නොවන ඕන දෙයක් කරගත්තට මට කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් මිනිසුන්ට පුළුවන් පැත්තකින් ඉඳන් කියන්නේ අපි සහයෝගය දෙනවා කියලා. හැබැයි කොන්දක් තියෙන උන්ට විතරයි වගකීමක් ගන්න පුළුවන්. නිකන් පැත්තකින් ඉඳන් අපි සහයෝගයක් දෙනවා බය වෙන්න එපා කියලා කකුලෙන් අදින නිකන් හිකනෙලි වැඩ කරන්න එපා කියන විපක්ෂරම මේ අස්සයිදි කියනවා. කිව්වනේ මේ ලොකු වෙනසක් ඇති කරනවායි කියලා. කරුණාකරලා අගමැතිතුමාට මතක් කරන්න මේ සභාවේ අපි කරපු යෝජනාවත් ඒ වගේම එතුමා ඒක පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා කියපු කාරණා. අපි බලන්නේ රාජ්‍ය වෙනුවෙන් මේ ප්‍රශ්න නියෝජනය කරන්න. ඒ නිසා මට එකෙන් අයින් වෙන්න පුළුවන් ඒක ගැන කිසිම ප්‍රශ්නයක් ඇතුව නෙමෙයි මම කියන්නේ. අනේ අමතුතුමා මට කොන්දක් තියෙනවා. මං ඒ තීරණය ගත්තේ කොන්ද පාවිච්චි කරලා තමයි. තාම බලාපොරොත්තු වෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් තමයි අපිට මෙතන එක රොත්තක් හැටියට ගොඩ එන්න පුළුවන් වෙන්නේ. වරාය සහ නාවික අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ වරාය පිළිබඳව ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බවයි. වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේස කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කිරීමටත් විදේශ රැකියා ඉලක්ක කරගනිමින් සේවක පුහුණුවට පියවර ගන්නා ලෙසටත් ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. අර්බුදයකට මුහුණ දුන් රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සමාගම සමග අවබෝධයෙන් කටයුතු කිරීම හේතුවෙන් තත්ත්වය සාර්ථකව සමතයකට පත්කර ගැනීමට හැකි වෙතයි නිලධාරීන් විශ්වාසය පළ කළා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රට සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ දැඩි අවබෝධයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික සමාජීය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා තානාපතිවරුන් සහ මහකුමසාරිස්වරුන් දැනුවත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික සමාජීය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා
ඇමතිවරයා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කළා. පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ වන විට එම රටවලින් දී ඇති සහය පිළිබඳවද සිය ස්තුතිය පළ කළා. මෙම සාකච්ඡාවට ඕමාන්, පලස්තීන්, කටාර්, ඊජිප්තු, එක්සත් අරාබි එමිරාජ්‍ය, ලිබියා, සෞදි අරාබි සහ චීන තානාපතිවරුන් මෙන්ම ඉන්දියා මහකොමසාරිස්වරයා එක්ව සිටියා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.